හිතන්නේ මේක මගේ ගීතය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාල ඇතුලේ පොඩි ගීත කලාවක් තියෙන විශ්වවිද්‍යාල වලින් පිටත් තියෙනවා විකල්ප ගීත කලාව කියලා. මං අද හිතුවා ඒ විකල්ප ගීතයකින් පුංචි කොටසක් කියන්න. සමාජයේ තියෙන සමහර ක්‍රමවේදයන් වලට විකල්පයක් විදිහට ඔවුන් ගීතෙන් වෙනසක් කරලා තියෙනවා. විකල්ප ගීත කලාව කියන්නේ ඒ වගේ දෙයක්. විකල්ප ගීතයක පුංචි කොටසක් අපි ගායනා කරමු. සරුංගලේ උඩ යන්නේ නූල තියන කන්නන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 න
රජවරු සිටු මැතිවරු දෝලා බෙවටින කන්නන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 න
පාරෙන් නන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 
na 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 Anuragaya aragalayen tirihang venakan na 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 Sangvadaya sahavasayen kelavara venakan na 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 Nagutata puluvan davasata balla venenakan na 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 Duvillen tilakatiyan yamme parin na 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 Punchi apita sirisapade Sri Lanka dipe Jatiya venu ven kiribat Mahapare kave Singa kodiya singa yata Nidimata vena kale Valike atina sangvade apita one nane dan oya mokaddo e kiyanne e geete athule logo kathawak kiyenawa ඇත්තටම ඒ ගීතේ මම ඒතරම් වින්දර සමහර කොටස් මටවත් තේරුම් වෙරුම් කරගන්න බෑ. අපි දන්නවා රට ඇතුලේ සමහරක් වෙලාවට ලොකු බෙදීමක් තියෙනවා. රට ඇතුලේ මිනිස්සු විවිධාකාරයෙන් බෙදීම් ඇති කරගන්නවා. හැබැයි මේ බෙදීම් මිනිස්සු විදියට අපි ඇති කරගත්තට ඒක ඇත්තටම මිනිස්සු විසින් හදාගත්ත බෙදීමක් නෙවෙයි. ඒක වෙන කවුරු හරි ඔවුන්ගේ ඵල ප්‍රයෝජන උදෙසා අපි කරෙහි ඇති කරපු බෙදීමක්. ඒ කියන්නේ මිනිස්සු තාම මේ දේවල් අවබෝධ කරගන්නේ. ඔය වගේ ලොකු කතාවක් මේ ගීතය ඇතුළේ කියන්න උත්සාහ කරනවා. මම මේ ගීතයේ ඇත්ත ගායකයා කවුද කියලා දන්නේ නැහැ. නමුත් අපි විශ්වවිද්‍යාලය ඇතුළේ අපි නිතර ගායනා කරන ගීතයක්. අපේ මිතුරන්ගේ කැමති ගීතයක්. කොහොමනත් මම හිතනවා මේ වගේ ගීත මේ වගේ නිර්මාණ විවිධාකාරය අලුත් විදිහට වෙනස් විදිහට හිතන දේවල් අපේ රටට ඕනේ. මේ දේවල් අපේ රට මොනෑම විදියකින් වෙනස් කරගන්න ලොකු තල්ලුවක් අපිට දෙයි. සාගර පලන්සූරිය, ආනන්ද රාජකරුණා, චන්ද්‍රරත්න මානවසිංහ මේ හැමෝම එක වෙලාවක මේ සමාජය වෙනස් කිරීම උදෙසා ඒ අරගලය කරා. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ගේ දජයෙන් අපි ප්‍රාර්ථනා කරපු නිදහස ප්‍රාර්ථනා කරපු නිදහස අත්පත් කරගන්න දිනාගන්න කියලා අරගල කරා. ඒ අරගලයේ කොටස්කාරයෝ වුණා. එදා ඒ අරගල කරපු කවියෝ යම්තාක් දුරට ඒ අරගලය
සාර්ථක කරගත්ත. හැබැයි ඒ අරගෙන දුන්න බැටන් එක අපි ගත්තා. අපේ දේශපාලඥයෝ ගත්තා. අපි රටක් විදියට ගත්තා. අපි ජාතියක් විදියට ගත්තා. අරගෙන අපි දුවන්න පටන් ගත්තා. අවුරුදු 70ක් දුවලා බලනකොට ඒ අරගලේ ගැන ආපහු අලුත් කවියෝ කවි ලියන්න පටන් ගන්නවා. ඔබේ කවිය කියන්නේ අර නිදහස් ගුවනේ ලෙලදුන්න ජාතික දජේ හිටපු ඒ සිංහයා නිදිමත වෙලා කියලා. කතනකේ ගීතේ කියනවා සිංහ ගොඩියේ සිංහයාට නිදිමත වෙන කාලේ වලිගය දින සංවාදේ අපිට ඕනේ නැහැ නේද. මේ අලුත් 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 ධාරාවේ අලුත් මත ගෙනෙන අලුත් තරුණ තරුණියෝ පිරිසක් බිහි වෙන එක හරිම අපූරුයි. මං හිතන්නේ ඔවුන් මේ සමාජය වෙනස් කරයි. ඔබේ પરම්පරාව මේ සමාජය වෙනස් කරයි. හැබැයි වෙනස් කළ යුතුයි. වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ධෛර්යය ගන්න, ශක්තිය ගන්න හැම තරුණයෙකුටම අපි කියන්නේ ඒක අතාරින්න එපා. ඒක අරගෙන ඉස්සරහට යමු. මේ රට එච්චර වාසනාවන්ත රටක් නෙවෙයි. චන්ද්‍රිකා මහත්මිය කොහොමද ඉතින්? දැන් මේ පුතා මේ නිකන් දක්ෂතා පැකේජයක් මේ. ඔව්. ඉතින් මේ දක්ෂතා පැකේජය ටික 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 ලොකු මහත් වෙනකොට කොහොමද අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දැනෙන හැඟීම? කියාගන්න බැරි සතුටක් තියෙනවා. ඉතින් ඒව දැකලා අවංකවම දෙමව්පිය වශයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. එයාලට ගොඩක් පිං අපිව සතුටු කරනවට. කොහොමද ඒ අන්තිම වාක්‍ය? එයාලට බොහොම පිං අපිව සතුටු කරනවාට. හරි අමාරුයි ඒක අහගෙන මෙතන ඉඳන් ඉන්නවට. ඇයි? ඒක නේකර මං හිතන්නේ ඔබටත් ඒක දැනුණා නේද හදවතට? මට අර දුවගෙන ගිහිල්ලා අම්ම පොඩ බදා ගන්න ඕනේ වගේ හැඟීමක්. ඉතින් ගිහින් යන්නකෝ. ඉතින් යන්න. ඉතින් යන්න. කැටලොග් නැද්ද? නැහැ. ඔබට දැන් මොකද්ද කියන්නේ මේ අම්මයි තාත්තයි කියන්නේ? මම හැම වෙලේම කියන වාගේ අභියෝග ගොඩක් මිනිස්සුන්ට ජීවිතේනවා. හැබැයි මට ආව අභියෝග වලින් ගොඩක් දේවල් මට එහෙමට දැනුන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති වෙන්න හේතුව අම්මයි තාත්තයි.